රට තුල ඉදිරි මාසයක කාලයක් සඳහා ප්‍රමාණවත් ඩීසල් සංචිත පවතින බව ලංකා කනජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි එමෙන්ම දින 22කට ප්‍රමාණවත් පෙට්‍රල් සංචිතද රට තුල ඇතැයි සංස්ථාව කියා සිටී ඊයේ දිනය තුල ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් රට පුරා පිරුම්හල් වෙත බෙදා හැර තිබේ මේ වන විට වාහනවලට ඉන්ධන නිකුත් කරන්නේ සලාක ක්‍රමයක් යටතේය මෙයාතර ගාලු මෝදර අරගල භූමියේ රැඳී සිටි නිරායුධ පිරිසකට 22 දින අලුයම ආරක්ෂක අංශ නිලධාරීන් විසින් පහර දී පිරිසක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පාමින් ජාතික ජනබල වේගයේ සමාජිකයන් පිරිසක් 22 දින පස්වරුවේ හැටන් නගර මැද්දේදී කළු කොඩිය සොමින් උද්ඝෝෂණයක නිරත විය උද්ඝෝෂණය සිදු කළ ජාතික ජනබල වේගයේ සමාජිකයන් කියා සිටියේ ගාලු මෝදර අරගල භූමියේ රැඳී සිටි පිරිස ඉතා සමකාමීව අරගල භූමියේ රැඳී සිටියදී එම පිරිසට සහ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා කිය දෙස් විදෙස් මාධ්‍යවේදීන්ට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී පිරිසක් අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ ක්‍රියාවක් බවයි එම පහර දීම තුලින් සමස්ත රටේම තරුණ ප්‍රජාව තවත් ශක්තිමත් වී ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ සංවිධාන වී යලිත් සියලු දෙනා ගාලු මෝදර පිටියට පැමිණ අරගලයේ නව මුහුණුවරකින් ආරම්භ කරන බවත්ය